ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අපගේ වේසවීම නිෂ්ඵලය. බයිබල් පදයේ සුද ලූක් 5:5 ස්වාමිනි, අපි මුළු රාත්‍රියේම වේසවීමුව, නමුත් මොකවත් ඇල්ලුවේ නැත. ඒත් ඔබගේ වචනේ නිසා දැල් හෙළමි කීවේය. මියුදාසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, පසුගිය කාලය පුරාවටම ඔබ වේසට පත් වී අදත් ඔබ රැකියාවට පිටත් වන්නේ බොහෝ අනාගත සැලසුම්, අනාගතයේ ඉටු විය යුතු යහපත් වූ සිතඟියාවන් ඉටු කර ගැනීමට නේද? ඒ තමන්ටම කියා නිවසත් අනා ගැනීම, පවුලේ සමගිය හා සාමය ඇති කර ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉටු කර ගැනීම හෝ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම යන දේවල් සඵල කර ගැනීමට වේසවීම පිණිස නේද? ඔබගේම වේසවීම ජීවමාන යේසුස් සමිඳාරන්ගේ නාමයෙන් සියල්ල සඵලත්වයට ඇරේවා කියා මම අද සුබ ප්‍රාර්ථනා කරමි. කිතුණුවනි, ඊත ශුද්ධ ලූක් 5:5 සීමොන් උත්තර දෙමින්, ස්වාමිනි, අපි මුළු රාත්‍රියේම වේසවීමුව, නමුත් මොකවත් ඇල්ලුවේ නැත කියා සඳහන් වේ. මන්ද සීමොන් යනු දීවරයෙකි. ඔවුසා ඔහුගේ කණ්ඩායමත් මුළු රැයේම ඔවුන්ගේ උපරිමයෙන් ඔවුන්ගේ අවුරුදු ගණනක පළපුරුද්ද හා අත්දැකීම් අනුව මසුන් අල්ලා ගැනීමට උත්සාහ දරා වේසට පත් වී නිෂ්ඵලව සිටියෝය. ජීවිතයේදී ඔබත් එසේම ඔබගේ පළපුරුද්ද හා අත්දැකීම් අනුව වේස වෙනවා නේද? සමහර විට ඔබ එකම වෘත්තියක, එකම කාර්යයක වසර ගණනාවක් සේවය කර වෙහෙසට පත්විය හැකි. නමුත් ජීවිතයේ පුරාවට ඔබගේ යහපත් වූ අරමුණු ඉටු කර ගැනීමට නොහැකිව ඔබ කනස්සල්ලු වෙමින්, ලත වෙමින් නිෂ්ඵලව වෙහෙසට පත්ව සිටිනවා විය හැකි. ආදරණීය කිතුණුවනි, සීමොන්, ඒත් ඔබගේ වචනේ නිසා දැල් හෙළමි කියා දැල් එළු කල ප්‍රතිඵලය මහත් විය. ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් හසු විය. ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේය කියා ශුද්ධ ලියවිල්ලේ දක්වයි. මන්ද යේසුස් සමිඳුන් පෙන්වන දිශාවට දෙවිඳුන් නියම කළ උතුම් කාර්ය හා උන්වහන්සේගේ වචනයට ගරු කරමින් ක්‍රියා කරන්නේ නම් එම වේසවීම නිෂ්ඵල නොවේ. මදක් නවතින්න, ඔබ මොහොතක් සිතන්න, ඔබගේ ජීවිතයේ සඵලත්වය ආශිර්වාදයේ තිබෙන්නේ කොහේද? ඒ ජේසුස් සමිඳුන්ගේ වචනේ හා මඟ පෙන්වීම තුල පමණි. එම නිසා ඔබගේ සියලු වේසවීම් දෙවිඳුන් තුල තබමින් යාඥා කරමින් ඔබගේ ශක්තිය නම් දැල එළිය යුතු තැන සොයා ජීවිතය ජයගන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබ ගෙවන්නා මෙම ජීවිතයේදී ඔබ බොහෝ වේසවි කොපමණ දේ කළද ඒ කාරණා අසාර්ථක වූ අවස්ථාවන් බොහෝ තිබේ නේද? ඔබේම අවස්ථාවන් තුලදී එක් වතාවක් හෝ සාර්ථක වී තිබේද? එම කාරණා එක් වතාවක් හෝ සඵලත් වී තිබේද? ඔබ ටික මොහොතක් මේ උදෑසන මෙනෙහි කර බලන්න. ඔබ කරන කාරණා තුලදී ඔබට සාර්ථක වීමට සහ සඵලවත් වීමට අවශ්‍යද? එසේ නම් ඔබ මේ මොහොතේ දෙවියන් වහන්සේව පමණක් මුළු හදවතින් විශ්වාස කරන්න. එසේම ඔබ උන්වහන්සේගේ අඬ අසා උන්වහන්සේ කියන ලෙස කටයුතු කළහොත් ඔබ කිසි දිනක නිෂ්ඵල වන්නේ නැත. උන්වහන්සේ ඔබට සාර්ථක වීමට සහ සඵලවත් වීමට මඟ පෙන්වනසේක. අපි මේ උදෑසනේ ආත්නා කරමු. මාගේ යෙසුනි, මා මෙතෙක් මාගේ ජීවිත කාලය තුළ නිකරුණේ වේසට පත්වෙමින් මාගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට වෑයම් කළ, නමුත් ඒ සියල්ල නිෂ්ඵල විය. නමුත් ඔබ පවසන ලෙස මාගේ ශක්තිය නැමැති දැල මා විසින් එළිය යුතු ස්ථානය ඔබ මට පෙන්වුවා මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව සුද මතෙව් 6:28. කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න.
ඒවා වේසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 0715888777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දවසත් ඔබගේ සාර්ථකත්වයට සහ සඵලත්වයට දෙවිඳුන්ගේ මඟ පෙන්වීම ලබන සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.